ආයුබෝවන් අද වීඩියෝව තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙවතු වගාව සඳහා ඉතාම පහසුවෙන් නිවසේදී හදාගන්න පුළුවන් කාබනික පරිබෝධනාශක සම්බන්ධව අද අපි මේක ගැන කතා කරන්න හිතුවා මොකද වර්තමානයේ වෙන විට බොහෝ දෙනෙක් ගෙවතු වගාව සඳහා යොමු වෙලා තියෙනවා නමුත් ඔවුන්ගේ වගාවන් සඳහා සුදු මැස්සාගේ මයිටාවන්ගේ විශේෂයෙන්ම කොලකන පණුවන්ගේ හානි ඇති වෙලා තියෙනවා ඉතින් නිවසේදීම ඉතා පහසුවෙන් මේ කාබනික පරිබෝධ නාශක හදාගන්න පුළුවන් නම් ඕගලන්ට සාර්ථක වගාවක් කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඒ නිසා අපි මුලින් බලමු කොහොඹෑට නිස්සාරණය හදාගන්නේ කොහොමද කියලා. පොත්ත ඉවත් කරන ලද කොහොඹෑට ග්‍රෑම් 50ක් හොඳින් කොටලා අරගෙන ඒකට ජලය ලීටර් 1ක් මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක හොඳට රෙදි කෑල්ලකින් වහලා අඳුරු ස්ථානයක පැය 12ක් තියලා මිශ්‍රණය මිරිකලා අරගෙන ද්‍රාවණයට සබන් හරි ටී පෝල් හරි ස්වල්පයක් දාලා අපිට පුළුවන් භෝග වගාව සඳහා යොදා ගන්න. මේකෙදි අපි බලාපොරොත්තු වෙනවා ඉල් මැස්සන්, මයිටාවන්, සුදු මැස්සන් විශේෂයෙන්ම කොළ ගෙඩිසා කඳවලට හානි කරන පණුවන් ඊළඟට පැල සහ කොළ කන කීඩෑවන් මර්ධනය කරගන්න. ඊළඟට අපි බලමු කොහොඹ පත්‍ර සාරය. මේකෙදි අපි කරන්නේ කොහොඹ කොළ කිලෝග්‍රෑම් එකක් හොඳින් කොටලා අරගෙන ජලය ලීටර් 3ක පමණ මිශ්‍ර කරලා මේක රෙදි කඩකින් වහලා තියෙනවා දින 3ක් විතර. ඊට පස්සේ මිශ්‍රණය හොඳින් පෙරලා අරගෙන අපිට පුළුවන් භෝග වගාව සඳහා යොදා ගන්න. මම මේකේ කිලෝග්‍රෑම් 1ක ප්‍රමාණයක් ගත්තට ඕගල්ලන්ට පුළුවන් ඕගල්ලන්ගේ වගාවේ ප්‍රමාණය නැත්තම් වගාවේ විශාලත්වය අනුව යොදා ගන්න ප්‍රමාණයන් වෙනස් කරන්න පුළුවන්. මේකෙදි අපි බලාපොරොත්තු වෙනවා කොලකන පණුවන්, කොරපොතු පුමීන්, කීඩෑවන්, කුඩිත්තන්, සුදු මැස්සන් ආදී පරිබෝධකයන් මර්ධනය කරන්න. ඊළඟට සුදු ලුණු සාරය මේක නම් හැමෝටම වගේ නිවසේදී ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන්. මොකද හැම ගෙදරකම වගේ සුදු ලුණු භාවිතයට ගන්න නිසා මේකෙදි සුදු ලුණු ග්‍රෑම් 100ක් හොඳින් අඹරලා අරගෙන භූමි තෙල් තේහලි දෙකක් අවලං කරගන්නවා. ඉන්පසු ඒක ජලය ලීටර් 1ක සහ සබන් ග්‍රෑම් 10ක් ඒකට මිශ්‍ර කරලා දිනක් පමණ තියලා අරන් අපිට පුළුවන් ඒක ජලය දාලා 4 ගුණයකින් තණුක කරලා භෝග වගාව සඳහා යොදා ගන්න. මේකෙදි සියලුම වගාවල කොඩිත්තන් සහ කොළගට දලඹුවන් අපිට මර්ධනය කරගන්න පුළුවන්. ඊළඟට රතු ලුණු බල්බ සාරය මේකත් ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන් මොකද හැම ගෙදරකම වගේ රතු ලුණු භාවිතයට ගන්න නිසා මේකෙදි මැටි භාජනයකට ජලය ලීටර් 1ක් දාලා ඒක හොඳට රත් කරලා පොඩි කරගත්ත රතු ලුණු කිලෝග්‍රෑම් 1ක් එයට දානවා. ඊට පස්සේ රෙදි කඩකින් වහලා දිනක් පමණ තියන්න ඕනේ. ඊට පස්සේ ඒක පෙරාගෙන ජලය ලීටර් 10ක් එයට මිශ්‍ර කරලා භෝග වගාව සඳහා යොදා ගන්න පුළුවන්. මේකෙන් කොරපොතු ප්‍රමීන්, පැලමැක්කන්, මයිටාවන් සහ කුහුඹුවන් විශේෂ අපිට මර්ධනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම වර්තමානයේදී අපි මිරිස් වගාව ගැන කතා කරනකොට බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමයි මයිටා හානිය. අපිට ඉතා පහසුවෙන් මේ වගේ දෙයක් යොදාගෙන මයිටාවන් මර්ධනය කරගන්න පුළුවන්. ඊළඟට අනෝදැට නිස්සාරණය. කාගේ හරි ගෙදර තියෙනවා නම් අනෝද ගහක් ඉතාම ලේසියෙන් හදාගන්න පුළුවන් අනෝදයට නිස්සාරණය. මේකෙදි අනෝදයට කුඩා ප්‍රමාණයක් අරගෙන ජලය කොටලා ජලය ලීටරයක දිය කරලා ඉන්න ඕනේ භෝග වගාවට. මේකෙදි යුෂ උරා බොන මකුණන් සහ පැල සහ පත්‍ර කීඩෑවන් අපිට මර්ධනය කරගන්න පුළුවන්. යුෂ උරා බොන මකුණන් ගැන කතා කරාම විශේෂයෙන්ම පිටි මකුණෝ අපි දන්නවා ගස් ලැබු වගාවට සහ විශේෂයෙන්ම බටු ශාකයේ සඳහා පිටි මකුණු හානිය උග්‍ර ලෙස දකින්න පුළුවන්. ඉතින් මේ වගේ සරල දෙයක් යොදාගෙන අපිට පුළුවන් මර්ධනය කරගන්න. ඊළඟට අනෝද කොළ සාරය මේකත් ඉතාම පහසුයි. අනෝද කොළ ග්‍රෑම් 500ක් ජලය ලීටර් 2කට දාලා ඒක ලීටර් භාගයක් දක්වා අපි හිඳෙන්න අරිනවා. ඊට පස්සේ ද්‍රාවණය පෙරලා අරගෙන ජලය ලීටර් 10ක් පමණ දාලා අපිට පුළුවන් වගාව සඳහා එකතු කර ගන්න. මේකෙදි කුඩිත්තන් සහ සුදු මැස්සන් අපිට මර්ධනය කරගන්න. ඊළඟට පැපොල් කිරි සාරය කාගේ හරි ගෙදරක පැපොල් ගහක් තියෙනවා නම් ඉතාමත් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ලොකු පැපොල් ගෙඩියක කිරි ජලය ලීටර් 5කට මිශ්‍ර කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මිශ්‍ර කරලා භෝග වගාව සඳහා යොදා ගන්න පුළුවන්. මේකෙදි අපි බලාපොරොත්තු වෙනවා මයිටාවන්, කුඩිත්තන් සහ පැලමැක්කන් මර්ධනය කරගන්න.
ඊළඟට කුරුඳු කොළ සාරය මේකෙදි කුරුඳු කොළ ග්‍රෑම් 250කට ජලය ලීටර් 1ක් එක් කරලා හොඳින් අඹරගෙන එම සාරය අපිට යොදා ගන්න පුළුවන් භෝග වගාව සඳහා මේකෙදි සියලුම කොළ කඳ සහ ගෙඩි කන පණුවන් මර්ධනය කරන්න පුළුවන්. ඊළඟට තවත් හොඳ ක්‍රමයක් තමයි ගව මුත්‍රා. ගව මුත්‍රා සති දෙකක් පමණ හිරු එළිය වැටෙන ස්ථානයක තියලා ජලය යොදා 6 ගුණයක් පමණ තනුක කළා අපිට භෝග සඳහා යොදා ගන්න පුළුවන්. මේක ඉතාමත් හොඳ ක්‍රමයක් දිලීල රෝග පාලනය කරගන්න. ඊළඟට තක්කලි දඬු සාරය තක්කලි වල තියෙන විශේෂ ගුණයක් තමයි කෘෂි විකර්ෂක ගුණය මේ නිසා විශේෂයෙන්ම ක්‍රොමීන් වර්ග පළවා හරින්න පුළුවන් මේකෙදි අපිට සම්පූර්ණම තක්කලි ගහ අරගෙන කුඩා සිහින්න පොඩි කරලා එකට එකක් ජලය එකතු කරලා මදගින්නේ තම්බල අරගෙන පෙරලා ඒක වගාව සඳහා යොදා ගන්න පුළුවන් අද වීඩියෝව තුලින් අපි කතා කරේ ඒ සම්බන්ධව අපි තවත් අලුත් වීඩියෝවකින් තවත් අලුත් gedara deema hada ganna puluwam palibodhakaabanika palibodhanaashaka sambandhawa katha karanna balaaporottu wenawa vardamaaneedi kruchikarma departamentuwa magin nirdeshana karala tiyena krama sambandhawa tamai ada api katha kare ape eelanga video sambandhawa denagenimata අපේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරන්න අමතක කරන්න එපා.